COVID virüsü asadine ve sidu u tabat marana anotunak iye var tauna. Adala marana siyalle pasugiye da sidu eti babay. Sauki seva adyakşa general baraya ta haurukale. Miyege putkalin atreta kantavan 48 ataka. Perimi putkalin 45 senekude etulat. E anuva mirata samasta COVID marana sankhyap. Dolus dahas desiye daha atadakva ihele goste benva. COVID rogin 1518 deneku iye ta hauruna. Mirata samasta COVID rogingiye sankhyapda 5609 dakva ihele goste benva. Samasta COVID rogin atarin suva u sankhyap 433093. Rohal gatava tavadurataat pratikar labana rogin sankhyap 60698. අපි දැක්ක ඊයේ සා බොහෝ දින වල යම් ක්ෂේත්‍රයක ජනතාව ඒක රාශියෙන් දිගින් දිගට මේ තත්ත්වය තුළ මෙයාකරින් අඩු කරගත් වගේ වාර්තාවයි ලැබෙන්න පුළුවන්. මේ වහලා තිබිච්ච කාල සීමාව තුළ දිගටම අපි කියපු දෙයක් තමා රට ඇරියට පස්සේ පවතින තත්ත්වයේ ඒ පෙර පැවති විදිහටම ජනතාව ඒක රාශි වීම, උද්ඝෝෂණ පැවැත්වීම, පෙළපාලි යෑම, කඩසාප්පු වලට එක්රැස් වීම, ප්‍රසිද්ධ ස්ථාන වලට එක්සැස් වීම, උත්සව සාද සඳහා එක්රැස් වීම ආදී සියලුම ක්‍රියාවලියන් හරහා මේ රෝගයෙන් නැවත වැඩි වීමට ඉඩ තියෙනවා නැවත වැඩි වෙනකොට බොහෝ වෙලාවට අපි දන්නේ නැහැ මීටත් වඩා දරුණු ප්‍රභේද ලංකාවට ඇතුළු වෙලා ඒක හරහා මේක වැඩි වෙන්නත් ඉඩ තියෙනවා මේ සියල්ල ගැන සැලකිල්ලට අරගෙන රට වහලා තිබිච්ච කාල සීමාව තුළ අපි නොකඩවාම කියපු දේ තමයි මේ සම්බන්ධයෙන් සැලසුමක් සකස් කරගෙන ඒ සැලසුමට අනුව අපිට මේ කටයුතු ඉස්සරහට කරගෙන යන්න කියලා නැවතත් රෝගය පැතිරීමට ඉඩකට තියෙන වාතාවරණයක් සකස් නොකර ඒක වෙන්නේ නැහැ කියන්න බෑ අපි සියලු දෙනාම වගකීමෙන් යුතුව කටයුතු නොකළොත් ඉතා තුළු පිරිසකට පුළුවන් රටම විනාශ කිරීම සඳහා ගෙනියන්න මේ අතර කොවිඩ් වෛරසය ආසාදනය වී වවුනියාව නගර සභාවේ නාගරික මන්ත්‍රීවරියක් ඊයේ රාත්‍රියේදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා වවුනියාව භජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් ප්‍රකාශ කළේ වවුනියාව තේක්කවත ප්‍රදේශයේ පදිංචි වවුනියාව නගර සභාවේ නාගරික මන්ත්‍රීවරියක් ලෙස කටයුතු කළ කුමාරි ධර්මදාස මහත්මිය එලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි කොවිඩ් මර්ධනය සඳහා එන්නත් කරන වැඩසටහන දෙවෙනි පුරා ක්‍රියාත්මකයි. ඒ අනුව කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව ඊයේ දින පුත්කලින් 766 දෙනෙකුටත් දෙවන මාත්‍රාව 23616 දෙනෙකුටත් එන්නත් කර තිබෙනවා. සයිනෝෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් පුත්කලින් සංඛ්‍යාව 27873. එහි දෙවන මාත්‍රාව පුත්කලින් 5895 දෙනෙකුට ලබා දී ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකයේ නිවේදනය කළේ. ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාව පුත්කලින් 51 දෙනෙකුටත් දෙවන මාත්‍රාව පුත්කලින් 26 දෙනෙකුටත් ලබා දී ඇති අතර මොඩර්නා එන්නත ඊයේ දින ලබාගෙන ඇති පුත්කලින් සංඛ්‍යාව 889ක්. එහි දෙවන මාත්‍රාවද ඊයේ දින පුත්කලින් 71 දෙනෙකුට එන්නත් කර තිබෙනවා. මේ අතර ගැටලු කිහිපයක් මුල් කරගනිමින් හෙට දහවල් 12:00 සිට පැයක කාලයක් දිවයින පුරා විරෝධතාවයක් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව තීරණය කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා සියතට අදහස් පළ කළා. සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව හෙට දවල් 12 සිට 1 දක්වා පැයක විරෝධතා ව්‍යාපාරයක් ලංකාවේ තියෙන සියලුම සෝවල් සහ සෞඛ්‍ය ආයතන ඉදිරිපිට ක්‍රියාත්මක කරනවා. මේකට හේතු වෙන්නේ මෙතෙක් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කොවිඩ් වෙනුවෙන් ගෙවන ලද දීමනා කප්පාදු කිරීම අතිකාල සහ අනිකුත් දීමනා කප්පාදු කිරීම සහ සෞඛ්‍ය සේවකයන්ට කොවිඩ් වලට අදාළ සහන ලබා නොදීම කියන කාරණා. මේ වෙනකොට ජීවිත 12ක් පිළිදීලා තියෙනවා. ඉතින් මේ තත්ත්වය ඇතුලේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට අවශ්‍ය පහසුකම් ටික දීලා කොවිඩ් මර්ධනය කරන්න ආණ්ඩුව කටයුතු කරන බවක් අපිට පේන්නේ නැහැ. මේ අතර පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය කඩ කරන්න සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.